සිනහව තමයි හොඳම බෙහෙත. Good Bad Ugly අද වැඩසටහනේ පළවෙනි කොටස. මිස්ටර් සිඩ්නි, ඔය අයිය කිව්ව නේද? සජීව පුතා දාන්නයන් අලුත් ප්‍රධාන විධායක නිලධාරියා කවුද කියලා? අද කියනවායි කියලා. ඒක කියන්නකෝ ඉතින් අගේ නොකර. ඇත්තමනි මම ඒ ගැන අහන්න සජීව පුතා මහත්මයාට කෝල් එකක් දුන්නා. නමුත් උත්තර දුන්නේ ආන්සර් කරේ නැහැ. සමහර විට එතුමා රැස්වීම ලැති. මම හරියට මෙතුමගෙන් දැනගෙන ඔබතුමාට කියන්න. මේක මාර වැඩක් නේ. සජීව පුතා මේ මට නොකියන දේවල් ඔයාලගේ මාධ්‍යයට කියනව නේද? සජීව පුතා ඔයගොල්ලත් එක්ක හුඟක් මිත්‍රද? මැතිතුමනි අපේ මාධ්‍යත් එක්ක හැමෝම මිත්‍රයි. මොකද මැතිවරණ කාලෙදී ජනතාව ඉන්නේ අපේ මාධ්‍යත් එක්ක. ජනතාව දන්නවා හරි දේ හරියට කියන්නේ අපේ මාධ්‍ය කියලා. මිස්ටර් සිඩ්නි, අමතක කරන්නේ නැතුව සජීව පුතාට කෝල් එකක් දාලා කවුද කියලා අහගෙන මට කියන්න. තාමත් මගේ ඇඟ හිරිවැටිලා. හොඳයි, දැන් අපේ ළඟ තියෙනවා රජරට ගොවි මහතෙකු මගේ බාහිර වාර්තාකරු රොමානි සිල්වා මහතාට දුන් ප්‍රකාශය. මේ ඉන්නේ රටටම බත සපේන මහා ගොවියා රියලිටි වැඩසටහනේ ගොවි රජා කිරුළ දිනාගත් රජරටගේ පුලතිසි මහතා. දැන් ප්‍රශ්න ඉවරයි නේද? මොන ප්‍රශ්නේද? පොහොර ප්‍රශ්නය. දැන් ওই ප්‍රශ්නේ පටන් ගන්න. නිකන් දෙන්න යන එකත් ප්‍රශ්නයක්ද? අපිට තියෙන ප්‍රශ්නේක නෙමෙයි. කාගෙන්ද ගන්න කියලා. ඒ කියන්නේ පැහැදිලි නෑ. සජී පුතාගෙන්ද මගේ මල්ලි මහත්තයාගෙන්ද ගන්න කියන ප්‍රශ්නේ. දෙන්නම නොමිලේ දෙනවා කිව්වා. කාට දීලාද ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඒකත් ප්‍රශ්නයක්. මගේ මල්ලි මහත්තයා කිව්වා වීගොවින්ට පොහොර නොමිලේ කියලා. සජී පුතා මහත්තයා කිව්වා වී විතරක් නෙමෙයි හේන් ගොවින්ට, එළවලු පළතුරු ගොවින්ට, ගම්මිරිස් කුරුඳු වගේ ගොවින්ටත් නොමිලේ දෙනවා කියලා. ඉතින් හොඳයිනේ. මොන හොඳක්ද? පොහොර නොමිලේ දුන්නාම රටේ හැමෝම ගොවිතැන් කරන්න එනවා. මුළු රටේම කෘෂිකර්මාන්තය දියුණු වෙනවා. අස්වැන්න වැඩි වෙනවා. ඒකනේ වෙන්න ඕන. රටේ කෘෂි අස්වැන්න වැඩි වෙන්න ඕන. අස්වැන්න වැඩි වුණාම කොහෙද ඒවා ගබඩා කරන්නේ? ගබඩා පහසුකම් තියෙනවද? දැන් ඉතින් මත්තලත් නැහැ. ඒක එක ප්‍රශ්නයක්. තවත් එකක් කියන්න. පොහොර නොමිලේ දුන්නාම දොස්තරවරු, ඉංජිනේරු, ගුරුවරු, එතකොට පොලිස් නිලධාරි, ත්‍රීවිල් රියදුරු, විධායක නිලධාරි, මද්‍රව්‍ය ව්‍යාපාරිකයෝ, නළු නිලියන්, ගායක ගායිකාවන්, එකී නොකී හැම දෙනාම ගොවිතැනට බහිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ශේෂ්ත්‍රවල වැඩ අඩාල වෙලා, අඩපණ වෙලා රට ප්‍රපාතයට වැටෙනවා. ඉතා හොඳ විග්‍රහයක් කළේ. තව ප්‍රශ්නයක් තියෙනවා. අපේ වී අස්සන්න වැඩි වෙලා පිට රටවලට අපනයනය කරන්න ගත්තම චීනයේ සහල් අපනයනයට පහර වදිනවා. එතකොට චීනය අපිත් එක්ක තරහ වෙනවා. හදිස්සියකට ලෝන් එකක්වත් ගන්න බැරි වෙනවා. එතුමගේ කතාවෙත් ඇත්තක් තියෙනවා. ගොවිතැන් කරන හැමෝටම පොහොර නිකන් දෙනවායි කිව්වහම කොළඹ පළාතයත් ගොවිතැන් කරන්න පටන් ගත්තාම අපේ පරම්පරාගත ගොවි පවුල්වලට යන කලදසම මොකක්ද? හැමෝටම පොහොර නිකන් දෙන එක හරියන වැඩක් නෙවෙයි කියලායි මම දැන් හිතන්නේ. ඔයා හිතන දේවල් කවදද හරි ගියේ? අවුරුදු 4කටත් වැඩි කාලයක් හිටුවනේ. කෝ එකක්වත් හරි ගියාද? මේ එන්ටර්ප්‍රයිස් එන්න එපා මගෙත් එක්ක නටන්න. මම හිතපු දේවල් හිතපු තැනම නැති කළේ කවුද? ආමන්දේ. වෙන කවුද? සිඩි මහත්තයා, මෙතන රණ්ඩු කරන්න ඕන නෑනේ. සභාපති හැමතිස්සම කියන්නේ එන්ටර්ප්‍රයිස් එයාව විනාශ කළා කියලා. කතාව ඇත්ත. එන්ටර්ප්‍රයිස් මාව විනාශ කළේ නැත්තම් අද මම සභාපති මැතිවරණයට ඉදිරිපත් වෙලා 70%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් දිනනවා. ඉතින් ඉල්ලන්නේ නේ තිබ්බේ. කවුද එපා කිව්වේ? හෑ. මම මේක අන්තිම පාට කියන්නේ. මේ වැඩසටහනට එන්ටර්ප්‍රයිස් එනවා නම් මම එන්නේ. මගෙත් එක්ක තනියම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න සිටි මහත්තයා. ඒ වැඩසටහනට නම දාන්න ගුඩ් කියලා. අර බෑඩ් අග්ලි දෙක කපලා දාන්න. ආ මාත් එක්ක නටන්න. ගුඩ් බෑඩ් අග්ලි. හොඳයි. මැතිවරණ ව්‍යාපාරයේදී අපේක්ෂකීන් කතා කරන කතා ශෛලීන් පිළිබඳව නොයෙකුත් දෙනා නොයෙකුත් කතා කියනවා. මගේ මල්ලි කතා කරන විදිහ පැහැදිලි නෑ. එතුමාට හරියට කතා කරන්න බෑ වේදිකාවේ කියලා සමහර කට්ටියක් කියනවා. සමහරු කියනවා සජී පුතා ඉතාමත් පැහැදිලිව කතා කරනවා, එතුමා කියන දේ හොඳට තේරෙනවා කියලා. අපි බලමු ඒ ගැන මගේ මල්ලි දුන් ප්‍රකාශය. මට ආරංචි මගේ අභියෝගකරුවන් කියනවා කියලා මට හරියට කතා කරන්න බෑ, මම කියන දේවල් තේරෙන්නේ නෑ කියලා. මම කතාකාරයෙක් නෙවෙයි, මම වැඩකාරයෙක්. වැඩ කරන්නයි කතා කරන්නයි දෙකක් බෑ. වැඩ නම් වැඩ, කතා නම් කතා. කතා කරන වැඩේ මම අයියට භාර දීලා
මම වැඩ කරනවා. ජනතාවට දැන් තේරිලා තියෙනවා පහුගිය අවුරුදු 4කට වැඩි කාලයක් ඒගොල්ල මොනවද කළේ කතා කළා විතරයි කියලා. වැඩ නෑ, කුලියා පිටියේ කාර් ෆැක්ටරි එකකෝ කතාව විතරයි. රටටම නොමිලේ වයිෆයි දෙනවා කිව්වා. කෝ කතාව විතරයි කියනවා නම් කියන්න කතා ඕනතරම් තියෙනවා. මම එකක් කියන්න කැමති සජී පුතා මැතිතුමාට. රස කතා කියන්න පුළුවන්. කියන්නේ නෑ, අපි කතා කරන්නේ වැඩ පෙන්නලා. වැඩ ඉවර වුණාට පස්සේ. මල්ලි වැඩකාරය, බැසි මල්ලි මොළකාරය. එතකොට අයියා රජ වැඩකාරයද? බේබිලට ඉස්සරහට වැඩ පෙන්නන්න ඉතුරු කළා නෑ. මාරු ෆැමිලි එක. මට නෑනේ එහෙම අයියලා මල්ලිලා. පේනවා නේද අපේ පවුලේ තරම? මගේ මල්ලි දුන් ඒ ප්‍රකාශයට සජී පුතත් උත්තරයක් දීලා කියනවා. පොට්ටුවේ කරු අපේක්ෂකතුමා කියනවා එතුමා වැඩකාරයෙක් කියලා. එතුමා කතාකාරයෙක් නෙමෙයි කියලා. මම එතුමට කියන්න කැමතියි, ඔය හැම වැඩකාරයම වැඩ පෙන්වුවේ ඉස්සල්ලා කතාව දාලා. කතාව නැතුව වැඩ පෙන්වන්න බෑ. මගේ ආදරණීය දයාබරණීය පියාමන්ද වැඩ කළේ එහෙමයි. ඉස්සල්ලා කතාවෙන් දෙනවා කරන දේ ගැන පැහැදිලිව, පස්සේ වැඩ පටන් ගන්නවා. එතකොට තමයි ජනතාව දැනගන්නේ කිව්ව දේ කළා කියලා. ඒක තමයි මට ජනතාව කියන්නේ කිව්ව දේ කරන සජී පුතා කියලා. කට නැතුව වැඩ පෙන්වන්න බෑ. පරණ කතාවක් තියෙනව මතකද? කට ඇති පුතයි රුව ඇති දුවයි හදන්න කියලා. ස්තුතියි, නැවත එන්න. කමෝන් සජී පුතා, අහගත්ත නේද ඔයා? සජී පුතාගේ කටේ දිග පළල. මගේ මල්ලිට පෙන්වන්න ලොකු වැඩ නෑ. එයා කරලා තියෙන ලොකුම වැඩේ අවුරුදු 30කට වඩා තිබ්බ කාටවත් නවත්තන්න බැරුව තිබ්බ වැඩේ නැවැත්තුවා. එතකොට යාමෙන කිව්වේ ඊයේ පෙරේද දවසක අපේ වෙල්විදානේ සරා තමයි මේ වැඩේ ඉවරයක් කරන්න අන ලබා දුන්නේ කියලා. වෙල්විදානේ සරා අන දුන්නේ මල්ලිගේ උපදෙස් පරිදි. මල්ලි තමයි වැඩකාරයා අපේ ආමුදුරුවනේ. මල්ලිට උපදෙස් දුන්නේ මම. ඇත්තටම මිස්ටර් සිඩ්නි, මට මම ගැනම දුකයි. ඇයි මෙතුමනි? කවුරුත් මට කියන්නේ නැහැනේ වැඩකාරයා කියලා. මම වැඩ පෙන්නලම නැද්ද මිස්ටර් සිඩ්නි? නැමෙතුමනි, ජනතාව ඔබවත් ඒ වගේ නමකින් හඳුන්වනවා. මොකක්ද අනේ වැඩකාරයා කියලාද? ඈ නෑ, උප්පර වැටිකාරයා කියලා. ඈ හොඳයි, හෙටත් සවස 6:55ට හමු වෙමු. ගුඩ් බෑඩ් අග් සුබ රාත්‍රි.